සුබ දවසක් වේවා මගේ YouTube channel එකට පැමිණි සියලුම මලනාගට සුබ දවසක්. ඉතින් අදත් කතා කරන්න ඕගලන්ට තවත් කොටසක්, ඒ කියන්නේ පස්වෙනි කොටස ඔයගලන්ට අද කතා කරන්න තියෙන්නේ. ඔයගලන්ට තියෙනවා අද සාහිත්‍ය කිරි ප්‍රශ්න 20ක් තවත් කතා කරන්න. ඉතින් පරණ videos බලව නැති කට්ටිය එකත් බලන්න. මොකද ඒකෙත් සාමාන්‍යයෙන් ප්‍රශ්න 80කට ලඟ වෙන තියෙනවා. ඉතින් අද කතා කරන්නේ 81 ඉඳන් 100 වෙනකන්. ඉතින් අපි වැඩි කතා බහක් නොව යමු අපේ video එක වෙතට. ඉතින් 81 වෙනි ප්‍රශ්න තමයි 550 ජාතකවත රචනා වූ අවදියේ රචනා රජකම් කළ රජතුමා කවුද? ඒක තමයි හතරවන පරාක්‍රමබාහු රජු. 82 වෙනි ප්‍රශ්නය 550 ජාතකවත පරිවර්තනය කළේ කුමක් අසුරු කරගැනීමෙන්ද? ඒක තමයි පාරිජාත කට්ට කතාව. 83 වෙනි ප්‍රශ්නය ජාතකවත ඇසුරින් බිහි වූ කාව්‍ය ග්‍රන්ථ තුනක් ලියන්න. ඒක තමයි සඳකිඳුරු දාකව, වෙස්සන්තර ජාතකය, කාව්‍යශේඛරය. 84 වෙනි ප්‍රශ්නය උමග ජාතකය තුළින් බෝසතාණන්ගේ කුමන පාරමිතාව දැක්වේද? ඒක තමයි ප්‍රඥා පාරමිතාව. 85 වෙනි ප්‍රශ්නය ජාතක පොත ඇසුරෙන් ලියවුණු පරිවාර ග්‍රන්ථ දෙකක් ලියන්න. ඒක තමයි උමග ජාතකය, එළුමන්දාව. 86 වෙනි ප්‍රශ්නය බුත්තිරකාබේ කතු හිමියන් උපන් ගම පිහිටියේ කොහේද? ඒක තමයි බයම් පළාතේ සත්කෝරලේ 15 පත්තුවේ. 87 වෙනි ප්‍රශ්නය මෙහි පද්‍ය කීයක් අන්තර්ගත වේද? ඒක තමයි 511. 88 වෙනි ප්‍රශ්නය කතු හිමියන්ගේ ගුරු හිමියන්ගේ නම කුමක්ද? ඒක තමයි තොටගමේශ්‍රී රාහුල හිමියන්. 89 වෙනි ප්‍රශ්නය ගුතිල කාපි ලියවෙන්නේ කුමන ගණයෙන්ද? ඒ තමයි වායු ගණයෙන්. 90 වෙනි ප්‍රශ්නය මෙය අයත් වන්නේ කුමන සාහිත්‍ය යුගයටද? ඒක තමයි කෝට්ටේ යුගයට. 91 වෙනි ප්‍රශ්නය ජනකවියේ කිනම් යුගයේදී ආරම්භ වූයේ සැලකේද? ඒක තමයි අනුරාධපුර යුගයේ. 92 වෙනි ප්‍රශ්නය ඒ පිළිබඳ සාක්ෂ්‍ය හමුවන්නේ කුමන ග්‍රන්ථයෙන්ද? ඒක තමයි පරමත්ත ජ්‍යෝතිකාව. 93 වෙනි ප්‍රශ්නය වැඩිහිටියෙකුගේ බාලයෙකුට දෙන අවවාදය ලෙසින් සකස් වූ කවි හඳුන්වන්නේ ප්‍රකට නම් මොනවාද? ඒක තමයි උපදේශ කවි. 94 වෙනි ප්‍රශ්නය ජනකවියෙන් සුපෝෂිත වූ ගැමි දිවියේ සුවිශේෂී අවස්ථා තුනක් ලියන්න. ඒක තමයි බලාපොරොත්තු කඩවීම, විවාහය, මරණය. 95 වෙනි ප්‍රශ්නය බද්දේගම අනුවර්තනයේ මුල් කෘතියේ කතුවරයා උපන් නගරය කුමක්ද? ඒක තමයි ලන්ඩනයේ කෙන්සිටන් නුවර. 96 වෙනි ප්‍රශ්නය ඒ මහතා ලංකාවේ සේවය කළ ප්‍රදේශ මොනවාද? ඒක තමයි යාපනයේ නුවර හම්බන්තොට. 97 වෙනි ප්‍රශ්නය ඔහුගේ බිරිඳගේ නම කුමක්ද? ඒක තමයි ඇල්ඩින් වර්ජිනියා ස්ටෙෆන්. 98 වෙනි ප්‍රශ්නය වනසරණ කෘතියේ මුල් රචකයා කවුරුන්ද? ඒක තමයි ආර් ඒ ස්පිටල් මහතා. 99 වෙනි ප්‍රශ්නය බද්දේගම නවකතාව පාදක වූයේ කුමක්ද? ඒක තමයි වනගත ගමක ජනයාගේ ජීවන රටාව හා ඔවුන්ගේ ඔවුන් විඳින දුෂ්කරතා. 100 වෙනි ප්‍රශ්නය මුනිසිරිපා වද්දිපන්දි රචනා කළ කතු හිමියන්ගේ සොහොයුරාගේ නම කුමක්ද? ඒක තමයි එස් පුණ්‍යජි හිමියන්. ඉතින් අද ඔන්නෝ විදිහට 81 වෙනි ප්‍රශ්නේ ඉඳන් 100 වෙනි ප්‍රශ්න වෙනකන් අද කතා කරා. ඉතින් ඊළඟ වීඩියෝ තුලින් 100 වෙනි ප්‍රශ්නේ ඉඳන් 120 වෙනකම් ප්‍රශ්න වෙනතුරු කතා කරනවා. ඉතින් හැමෝම රැඳිලා ඉන්න. ඔයගලන්ට සාහිත්‍ය කිරි ප්‍රශ්න වැඩිපුරම මේවා තමයි අහන්නේ ඔලෝ විභාගෙදී. ඉතින් ඒව තමයි අද ගේන්න සූදානම් වෙන්නේ ඊළඟ වීඩියෝ තුලිනුත්. ඉතින් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝස් බලන්න කියලා ආදරණීය ඉල්ලීමක් තියෙනවා. ඉතින් හැමදාම රැඳිලා ඉන්න. ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන channel එකක් වෙයි. ඉතින් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ තුලින් අනිවාර්යයෙන්ම එකතු වෙමු.